මං හිතුවේ තරුණයෙක් කියලා මං හිතුවේ කුමාරයෙක් කියලා මං හිතුවේ රජෙක් කියලා බලනකොට මොකද තරුවා මෙහෙම හිණ දකින්නවා නම් ඒ හිණේ දිගුණාට කිසි ප්‍රශ්නයක් නැහැ නේද ඉන්ද කවුමාලි මහත්මිය ඔව් ඇත්තටම සේනානි මුලින් ගීතේ ගායනා කරනකොට ඇඳගෙන ඉඳපු ඇඳුමට වඩා මම දැන් ඇඳලා ඉන්න ඇඳුමත් එක්ක සේනානි ඉතාම ලස්සනට දකින්නවා ඒ වගේමයි මේ ගීතේ ගායනා කරා බොහොම අලංකාරව පුංචි උපදේශක් දෙන්න කැමති ගීතයේ අග ඔබට හුස්ම නැතුව යනවා මේ හුස්ම රඳවා ගැනීමත් මින් ඉදිරියට බොහොම කල්පනාවෙන් ඔබ පුරුදු පුහුණු විය යුතුයි සේනානි ඔබට සුබ පතනවා ජනරාත් වර්ගකට මහත්මිය සේනානි අප ශ්‍රී ලංකන් ලයිෆ් වැඩසටහනේ තරු ගැටයක් අපි ඒක හොඳාකාරම දන්නවා අපි හැමදාම අගේ කරන ඔබ ඔබ මේ ශාස්ත්‍රය ඉගෙන ගනිමින් පවතින තරකරුවෙක්. ඉතින් අනිවාර්යෙන් ඔබට තව අභ්‍යාස කර යුතුයි හුස්ම පිළිබඳ ප්‍රශ්නේ උඩ ගීත දෙකම ගත්තාම පළවෙනි ගීතේ ඔබ යමක් පල්ලෙහා සුරේක ගායනා කරා දෙවෙනි ගීතේ ඉහළ සුරේක ගායනා කරා ඔබට ඒ පරාසවල් දෙකම ගායනා කරන්න පුළුවන් හැකියාව තිබෙන බව අපිට හොඳින් තේරුම් ගියා. ඉතින් තවත් තරංකාරී මට්ටම දිනෙන් දින වැඩි වෙනවා. ඉතින් අභ්‍යාස කරන්න තව තව දේවල් ඇසුරු කරන්න දිනෙන් දිනම දියුණුවටපත් වෙනවා. හිත සිතින්ම සුබපතන. රුවන් විනසේකර මහත්මිය. ඔව් දනංජි සේනානි පංච මధుරීව අපි මම දැක්කේ නිවැරදිව හුස්ම පාලනය කරගෙන සැහැල්ලුවෙන් ගායනා කරන කෙනෙක් හැටියට තමයි මේ තරඟේ පුරාවට. ඒදී අදත් අපි දැක්කා යම් යම් අවස්ථාවල හැර පංචමදුරි ඉතාම අලංකාරව බොහොම සැනසille නිදහසේ ගායනා කරන කෙනෙක්. අද මම දැක්ක විශේෂත්වය තමයි ඇගේ මානුෂිකත්වය. මම ඒක අද ගොඩක් අගය කරනවා. ඇය කිව්වා මේ අයියල තුන්දෙනා ඉදිරියට යනවා මම කැමතියි කියලා. ඔබ ඉදිරියට යන්න ඕනේ. සුබ පතනවා. सेनानी पंचमधुरी अद श्रीलंकन लाइफ मे वेटे मे तरंगे मे रात्रि वेदिका मत उब सिहन देव अक्वे मम दुटे एक पुंची सुजाता अतनायकनी अनागत सुजाता अतनायक पुलवांग उबे गीत हरिम सुंदराय हंडमिहिरी එවගේම ප්‍රාසංගික ලක්ෂණත් ඔබ ඉදිරිපත් කළා ඔබ ඇත්ත වශයෙන්ම වේදිකාව මත ඉඳගෙන ගීතේ ගායනා කළා විතරක් නෙවෙයි ඔබ ගීතේ වින්දා එපමණක් නොවේ මාදුටුවා විනිශ්චය මණ්ඩලයේ අයත් නැටුවේ නැතුව විතරයි ඔවුන් ඒක හුඟා දුරට රස වින්ද බව මාදුටුවා ඒ නිසා ඔබ අපව රසවත් කළා රස ආස්වාදේ අපට ලබා දුන්නා ඔබට ඉතාම දුර ගමනක් යන්නට වාසනාව තිබෙනවා ඒ වාසනාව ඔබට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කිවදේ පොඩි දෙයක් එකතු කරනනම් මමත් දැක්කා සමහර ඇසිපිය නොහෙලා ඔබගේ ගීත ගායනේ රස විඳිනවා. මම දන්න ඔබගේ සිහිනය සැබෑවෙම තමයි අය සඳහන් කළ ඔබ පුංචි සුජාතා අත්නායක කෙනෙක් කියලා. ඔබ බොහොම ප්‍රිය කරන ගායිකාවක් ඈ. අනිවාර්යෙන්ම මම දන්නවා සුජාතා මිස්ට ලං වෙන්නවත් බෑ කියලා මට. ඒ වුණාට මේ වගේ කමෙන්ට් එකක් දෙනවා. සිහිනය මොනවා නම් වෙන්න පුළුවන්ද? ලොක් සතුටක්.